අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඊස් කුකින් විත් නිරෝෂණ YouTube channel එකට අද අපි හදන යන්නේ කළු දොදු දැන් බලමු ඒවා හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා ඕගොල්ලන්ට දැන් මේක හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය මම වීඩියෝ එකේ දානවා ඕගොල්ලෝ මේක නවත්තලා ලියා ගන්න අපි දැන් මුලින්ම හොඳින් ඉඩ තියෙන තාච්චියක් අරගෙන මේකට සාමාන්‍ය ප්‍රමාණය ගින්දර තියාගෙන සීනි ග්‍රෑම් 500ක් එකතු කරගන්න ඕනේ අපි මේ සීනි මිශ්‍රණය දුඹුරු පාට වෙනකන් පිටි මිශ්‍රණය හදාගන්න විදිහ බලමු. අපි දැන් මේකට භාවිතා කරන්නේ පොල් ගෙඩි 10ක සාමාන්‍ය ප්‍රමාණයට වතුර දාලා මිරිකගත්ත කිරි තමයි. ඊට පස්සේ අපි මේකට ඉතිරි සීනි කිලෝ 1මාර සහ හාල් පිටි ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මේටික හොඳින් මිශ්‍ර වුණාන් පස්සේ අපි මේකට ලුණු කුඩු තේ හැඳ එකක් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය මේ විදිහට කැට නැති වෙන්න කවලම් කරගෙන පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ සීනි ටික හොඳින් දුඹුරු පාට වෙනකන් කවලම් කරගන්න ඕනේ. මේ සීනියක මේ විදිහට හද දුමුරු පාට වුණාන් පස්සේ අපි හදාගත්ත මිශ්‍රණය එකතු කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. මේකෙදි සීනි මිශ්‍රණය කැටි ගහලා තිබ්බොත් ඕගොල්ලෝ බය වෙන්න එපා. ටික වෙලාවක් කවලම් කරනකොට ඒක දිය වෙලා මෙන්න මේ විදිහට එනවා. ඕගොල්ලන්ට මේ දැන් පේන්නේ මිශ්‍රණය පැය භාගයක් විතර ගියයින් පස්සේ පේන විදිහ. ඒතකොට පොඩ්ඩක් උකු වෙලා තියෙන්නේ. ඕගොල්ලන්ට දැන් මේ පේන්නේ පැයක් විතර ගියාට පස්සේ මිශ්‍රණය තියෙන ආකාරය. ඔගොල්ලෝ මේක හදද්දී යට හඩිය රොස් වෙන්නේ නැති වෙන්න හොඳින් කවලම් කරගන්න ඕනේ හැඳිගාමි. මේකෙදි පැයක් විතර ගියන් පස්සේ මිශ්‍රණය තෙල්ෙන්න පටන් ගන්නවා. එතකොට අපි තෙල් ටික අයින් කරගන්න ඕනේ එකතු වෙන ඒවා. අපි දැන් මේ විදිහට මේක එකතු වෙන තෙල් ටික වෙන භාජනයකට අයින් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය පැය දෙකක් විතර හැඳිගාගත්තට පස්සේ මේකට රටකජු හෝ ගස්කජු එකතු කරගන්නවා. ඊපස් අපි මේක හොඳින් කවලම් කරගන්න ඕනේ. මතය තියාන ඕගොල්ලෝ මේක යට අඩිය අල්ලන්නේ නැති වෙන හොඳින් කවලම් කරගන්න ඕගොල්ලන්ගේ දොදොල් මිශ්‍රණය මේ වගේ තද පාටට මේ පදමට එන්න ඕනේ. දැන් මේ විදිහට මේ හැන්දට නිකන් ඔක්කොම එන වගේ ප්‍රමාණයට එන්න ඕනේ. අපිට නම් මේ මිශ්‍රණය මේ පදමට එන්න පැය දෙකමාරක් විතර ගියා. ඊට පස්සේ අපි මේක ලිපෙන් ඉවතට අරගෙන කේක් තැටියකට දාගන්නවා. ඕගොල්ලෝ මේක රසනේ තියෙද්දිම තමයි කේක් තැටියට දාගන්න ඕනේ. දාලා ඉක්මනින්ම කෙහෙල් කොලයක් තියලා තුනී කරගන්න ඕනේ.
මේක හොඳින් තද වෙන තුනී කරගන්න ඕනේ. ඔගොල්ලන්ට රසනේ හින්දා මේ විදිහට හැන්දක් තියලා හොඳින් තද කරගන්න. අනිවාර්යයෙන්ම මේ විදිහට හොඳින් තද කර කර තමයි ඔගොල්ලෝ මේක තුනී කරගන්න ඕනේ. ඔගලොන්ට දැන් මේ පේන්නේ තුනී කරගෙන ඉවරුණෙන් පස්සේ මේක හොඳින් නිවුණෙන් පස්සේ අපි මේක අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හරවගෙන ඊට පස්සේ තමයි කෑලි කපා ගන්නෙ. අපි දැන් දොදොල් එක කපා ගන්න හදන්නේ. මේ දොදොල් එක ගොඩාක් රසට එනවා. අනිවාර්යෙන් මේක ඕගොල්ලෝ හදලා බලන්න. කඩෙන් ගන්න දොදොල් වල වඩා ගොඩාක් රසයි ගෙදරම හදාගන්න හින්දා. අපි මේ භාවිතා කරපු අමුද්‍රව්‍ය ප්‍රමාණය අපිට කිලෝග්‍රෑම් 5කට වඩා වැඩි ප්‍රමාණයක් දොදොල් හදාගන්න පුළුවන් වුණා. අපේ ඊසි කුකින් විත් නිරෝෂණ YouTube channel එකේ ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් පහසෙන් හා ඉක්මනින් හදාන්න පුළුවන් කැමරක ගොඩාක් පෙන්නනවා. ඕගොල්ලෝ දිගටම අපේ වීඩියෝ බලන්න. අපි මේවත් එක්ක තව අලුත් අවුරුද්දට දාන්න පුළුවන් කැම වර්ග කලින් දාලා තියෙනවා. ඒ වීඩියෝත් ඔයගොල්ලෝ බලන්න. එහෙනම් මත් එක්ක අපේ channel එක subscribe කරන්න. subscribe කරලා bell icon එක click කරලා all button එක press කරන්න. එහෙනම් video එක නරඹන්න. ස්තුතියි. ඊළඟ video එක හම්බ වෙමු.